කලාපීය ත්‍රස්වාදයේ මැඩලීමට අද මෙන් දෙගුණයක ශක්තියක් හෙට දින යොදන බැව් සපත කරමින් සාකලාපීය රාජ්‍ය නායකයෝ 15 වන සාක් රාජ්‍ය නායක සමුළුව නිමාවටපත් කරති. පාලස්වන සාක් රාජ්‍ය නායක සමුළුව නිමා කිරීමේ සැසිවාරය අද පස්වරුවේ බණ්ඩාර නායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ. සාක් කලාපීය රාජ්‍යන්ගේ විදේශ කටයුතු බාර අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් එක් රැස් වූයේ 15 වන සාක් රාජ්‍ය නායක සමුළුවේ ඒ අවසන් සටහන තැබීමට කලාපීය රාජ්‍ය නායකයන් එහි සම්ප්‍රාප්ත වීමට මොහොතකට පෙරය. 15 වන සාක් රාජ්‍ය නායක සමුළුවේදී එහි සභාපතිත්වයට පත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රී අමාත්‍ය රෝහිත බෝගොල්ලග මහතා විසින් පිළිගනු ලැබූ අවස්ථාව. අෆ්ගනිස්තාන් ජනාධිපති හමීද් කර්සයි මැතිතුමන් පාලස්වන සාක් රාජ්‍ය නායක සමුළුවේ අවසන් සැසියට බණ්ඩාරනායක සමරු ශාලාවට සම්ප්‍රාප්ත වූ අන්තිම. බංගලාදේශයේ විශේෂ උපදේශක ෆකුර්දි අහමද් මැතිතුමන් අද පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට සම්ප්‍රාප්ත වූයේය. මුළු මහත් කලාපේම ශක්තිය භාරතයයි. සාක් සංවිධානයේ හිටපු සභාපති ඉන්දියා ග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංහ මැතිතුමන් 15 වන සාක් රාජ්‍ය නායක සමුළුව අවසන් කිරීමේ සැසියට සම්ප්‍රාප්ත වෙමි. දීර්ඝ කාලයක් සාක් කලාපීය සංවිධානය වර්ණවත් කළ මාලදිවයිනේ ජනාධිපති මයුම් අබ්දුල් ගයුම් මැතිතුමන් බණ්ඩාරනායක සමුළු ශාලාවට සම්ප්‍රාප්ත වූ මොහොත. නේපාල බාර්කා රජයා ග්‍රාමාත්‍ය ගිරිජා ප්‍රසාද් කොයිරාල මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය. 15 වන සාක් රාජ්‍ය නායක සමුළුව නිමා කරන මොහොත සනිටුහන් කරන්නට බූතාන රජයා ග්‍රාමාත්‍ය ජිග්මි තින්ලේයි මැතිතුමන් එහි සම්ප්‍රාප්ත වූ අන්තිම. පකිස්තාන අග්‍රාමාත්‍ය යුසුෆ් රසා ගිලානි මැතිතුමන් 15 වන සාක් රාජ්‍ය නායක සමුළුව නිමා කරන මොහොත වර්ණවත් කිරීමට බණ්ඩාරනායක සමරු ශාලා පරිශ්‍රයට සම්ප්‍රාප්ත වූ මොහොත. අද පස්වරුවේ 15 වන සාක් රාජ්‍ය නායක සමුළුව අවසන් කිරීමේ සැසිවාරය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. සාක් රාජ්‍ය නායකයන් පිළිගැනීමෙන් අනතුරුව සාක් කලාපයට අදාළ වන ගිවිසුම් වලට අත්සන් කිරීමේ මොහොත එළඹි බව වත්මන් සාක් සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් ප්‍රකාශ කරන ලදී. අෆ්ගනිස්තානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, පකිස්තානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍යවරුද, නේපාලය නියෝජනය කරමින් එහි මූල්‍ය කටයුතු බාර අමාත්‍යවරයාද ඊට අත්සන් තැබූහ. 16 වන සාක් රාජ්‍ය නායක සමුළුව මාලදිවයින රාජ්‍යයේදී පැවැත්වෙන බැව් සාක් සංවිධානයේ වත්මන් සභාපති වන ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රකාශයට පත් කළේය. We welcome the kind offer of the Maldives to host the 16th SAARC summit. කලාපයට සාමය සහ සෞභාග්‍ය උදා කර ගැනීමට අතිශයින් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් කෙටි එහෙත් හරබර සමාලෝචනයක යෙදුණු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් 15 වන සාක් රාජ්‍ය නායක සමුළුව අවසන් වන බැව් සභාවට දන්වා සිටියේය. ඉන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආරාධනයෙන් මාලදිවයින ජනාධිපති මයුම් අබ්දුල් ගයුම් මැතිතුමන් විශේෂ දේශනයක් පැවැත්විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සාක් කලාපීය සංවිධානයේ සභාපතිවරයා ලෙස සාක් කලාපීය නායකින්ට සිය හෘදයාංගමය ස්තුතිය පළ කළේය.